ආයි බුවන් ජයන්ත උක්වත්ත බැංකුව ඉඳලා කතා කරන්නේ බලමාතස්සේ ක්‍රිප්ටෝ අප්ඩේට් එක මොනවද කියලාද දිනේ 23 සැප්තැම්බර් පළවෙනිදා සිකුරාදා දවස ඔයාලට පේන්නේ ස්ක්‍රීන් එකේ බිට්කොයින් අවර්ලි චාට් එක බිට්කොයින් මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට බයිනන්ස් චාට් එක මේක මීට පැය කීපයකට කලින් 25,650 බොටම් එක රීච් කරලා එතනින් බවුන්ස් වෙන්න උත්සාහ කරන බව පේන්න තියෙනවා. මේ වෙනකොට ප්‍රයිසස් මේජර් මූවින් ඇවරේජස් සියල්ලගෙන්ම පහළ. දැන් යන්තම් 20 පීරියඩ් මූවින් ඇවරේජ් එකෙන් බවුන්ස් වෙන්න උත්සාහ කරන 1 hour chart එකේ. ඉතින් මේ ප්‍රයිස් එක විවිධ නිවුස් වලට රෙස්පොන්ඩ් කරන හැටි තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී විස්තර කතා කරමු. ඊට කලින් අද සැප්තැම්බර් පළවෙනිදා මාසයේ මුල් දිනය නිසා සැප්තැම්බර් ගැන පික්චර් එකක් අරන් යමු. ඒකටත් කලින් මම සියලු දෙනාටම හැමෝටම තැන්ක් යූ කියනවා. ගොඩක් දෙනාගේ බර්ත්ඩේ විෂස් දාලා තිබ්බා. ඉතින් තැන්ක් යූ වෙරි මච්. ඔයාලගේ ආදරය හැමදාමත් ලැබෙනවා කියලා දන්න. ඉතින් තැන්ක් යූ. මේක තමයි සැප්තැම්බර් පික්චර් එක. සැප්තැම්බර් මේ ගැන අපි කලිනුත් කතා කරා. සැප්තැම්බර් බිට්කොයින් වලට ඒ තරම් හොඳ මන්ත් එකක් නෙවෙයි. මෙන්න මේ ගොඩා ඇතුළේ වට පේනක් දන්න සැප්තැම්බර් මාසය. මේ සැප්තැම්බර් මාසයේ පසුගිය මාස කියන්නේ පසුගිය අවුරුදු 13ක සැප්තැම්බර් මාස 13න් 7ක්ම රෙඩ් ග්‍රීන් 3යි. එතකොට මෝස්ට්ලි බිට්කොයින් රෙඩ් ඉන්න මන්ත එකක් විදිහට ප්‍රකටයි සැප්තැම්බර් මන්ත එක. ඒ විතරනේ ස්ටොක් මාකට් එකත් සාමාන්‍යයෙන් සැප්තැම්බර් මන්ත එක එතරම් පර්ෆෝම් කරන නොකරන මාසයක් බවට ප්‍රකටයි. මේ CNBC මේ පහළම තියෙන මේ ආටිකලෙම ඕපන් කරන්න යන්නේ පහළම තියෙන එක බැලුවා නම් ටයිටල් එක සෙප්ටෙම්බර් ඉස් ද ක්‍රුවලස්ට් මන්ත් ෆෝ ස්ටොක්ස්. ඉතින් මේක අපි දැන් මේ ඇතුල් වෙන්නේ එවැනි මාසයකට. ඉතින් බාහිර තොරතුරු අනුව බාහිර නිවුස් අනුව මේ කතන්දර වෙනස් විය හැකි. නමුත් ට්‍රෙඩිෂනලි හිස්ටෝරිකල් ඩේට අපිට කියනවා සෙප්ටෙම්බර් කියන මන්ත එක සාමාන්‍ය නෙගටිව් මන්තය. නමුත් මන්ත් එකේ ස්ටාර්ට් එකේ වෙන මේ මොහොතේ ෆියුචර්ස් මාකට් එක බැලුවොත් දැන් අද දවසේ විශේෂ නිවුස් වගේක් රිලීස් වෙන තියෙනවා. ඒ නිවුස් වලට ප්‍රාය මාකට් සියල්ල ග්‍රීන් බව පේනවා. පැහැදිලිම ඩව් ජෝන්ස්, S&P 500, NASDAQ වගේ. ඉතින් මේවා එකම නිවුස් රිලීස් එකක් තියෙන නිසා විශේෂයෙන් ට්‍රේඩ් කරන කල්පනා ට්‍රේඩ් කරන US නොන් ෆාම් පේරෝල්ස් මේ ජොබ්ස් රිපෝර්ට් එක කියලා කියනවා. මේක ඉතාම වැදගත්. ඉතින් මේ වර කොපමණ ජොබ් සංඛ්‍යාවක් ක්‍රියේට් කරාද කියන එක සම්බන්ධ පික්චර් එක මේ 8 මාර්ට් රිලිස් වෙන නියමිතයි. ඒ වගේම ISM මැනුෆැක්චරින් නම්බර්ස් 10ට රිලිස් වෙන නියමිතයි. ඊයේ දවසේ ඉන්ෆ්ලේෂන් නම්බර්ස් රිලිස් වුණා. ඉන්ෆ්ලේෂන් මන්ත් ඔන් මන්ත් ප්‍රීවියස් මන්ත් එකේ නම්බර්ස් මෙහෙම පිටින්ම මේ වරත් ආවා. කෝ PCE නම්බර් එක වගේම PCE නම්බර් එක හැබැයි ඊයර් ඔන් ඊයර් නැත්නම් ඊයර් ඕවර් ඊයර් PCE නම්බර් එක ගිය වර 3% තිබ්බ එක මේ වර 3.3. ඊළඟට කෝ PCE බැලුවොත් ගිය වර 4.1 තිබ්බ එක එක්ස්පෙක්ට් කරා 4.2 කියලා මේ වර. හැබැයි ඒ ගානම ආවා, එක්ස්පෙක්ට් කරපු ගාන ආවා. ඉතින් ඒ නිසා මේක තර්මක ඇල්මරුණ ස්වභාවයක් ගත්තා ඉන්ෆ්ලේෂන් නම්බර්ස්. මොකද ඇනලිස් එක්ස්පෙක්ටේෂන් එක විතරයි ආවේ හයි ඉන්ෆ්ලේෂන් නම්බර් එකක් වුණාට. ඒ වගේම ප්‍රීවියස් මන්ත් එකට සාපේක්ෂව මෙවර මන්ත් ඔන් මන්ත් සේම් නම්බර්ස්. ඉතින් ඒ නිසා ලොකු බලපෑමක් කරන්න ඒ තරම් හැකියාවකුනෙත් නැහැ. මාකට්ස් ලොකුවට රියැක් කරෙත් නැහැ. අද දැන් 8:30 ඉස්ටර්න් ටයිම් එකෙන් බලන් ඉන්නවා මේ නිවුස් එක රිලීස් වෙනකම් නොන් ෆාම් පේරෝල්. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි මේ චාට් එකේ පහළම තියෙන රෝස් දෙක බැලුවා නම් යටම තියෙන්නේ ටෝටල් එක, ඊළඟට යටම රෝ එකට උඩින් තියෙන ඇවරේජ් එක. එතකොට සෙප්තැම්බර් මාසෙ එකේ බිට්කොයින් පර්ෆෝම් කරන ඇවරේජ් එක 2009 ඉඳලා 2022 දක්වා සියලු අවුරුද්දවල අවුරුදු 13ක විතර සියලු අවුරුද්දවල ඇවරේජ් එක ගත්තොත් -4.67 ඇවරේජ් එකක් තමයි බිට්කොයින් පර්ෆෝම් කරලා තියෙන. ඒ වගේම ඒකේ වමට සහ දකුණට බලන්න සෙකන්ඩ් රෝ එකේ යට ඉඳලා ඒ මන්ත් එක විතරයි රෙඩ් මන්ත් එක කර තියෙන. අනිත් සියලු මන්ත් පොසිටිව් ඇවරේජ් එකක් තියෙන්නේ. සෙප්තැම්බර් තමයි එකම නෙගටිව් ඇවරේජ් එක තියෙන මන්ත් එක. ඒ නිසා බිට්කොයින් ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැරි මාසයක් බව මේ දත්තානුව පේන්න තියෙනවා. ඊයේ දවසෙත් හොඳ ට්‍රේඩින් සෙෂන් එකක් ගියා පේට්‍රියෝන් එකේ. සමහර ට්‍රේඩ්ස් ඉතින් අපි ලස්සුනා. හැබැයි සමහර ඒවා
හොඳ ගේන්ස් වලට ගියා මේ වැනි ගේන් එකක් ගත්ත ට්‍රේඩ් එකක් මේක මේ බුල් ෆ්ලැග් එකක් වගේ අපි දැක්ක නිසායි බුල් ෆ්ලැග් පැටර්න් එක ට්‍රේඩ් කරා අපි 1 රිස්ක් කරලා 1.5 එක්ස්පෙක්ට් කරා ඉතින් 1.5 ප්‍රොෆිට් එක ගොඩක් දෙනා ගත්තා අවසානයේ මේ ට්‍රේඩ් එක 1 රිස්ක් කරපු එක 1 to 7 දක්වා ගියා 7 ටයිම්ස් රිස්ක් එක වගේ ගේන් එකක් දෙන්න සමත් වුණා ඉතින් තව ඒ වගේම මේ තියෙන ට්‍රේඩ් ජෝ අපි ට්‍රේඩ් කරපු එකක් 1 to 3 ගේන් එකක් ඉතින් 1 to 1.5 අපි එක්ස්පෙක්ට් කරපු ප්‍රොෆිට් එකක් තව ඉතින් මෙවැනි ඩේ ට්‍රේඩින් වලට ඉන්ට්‍රස්ට් නම් ඔයාලට Patreon කැමති membership එකකට සම්බන්ධ විය හැකි swing trading සහ day trading දෙකම එක්ස්පෙක්ට් කරනවා නම් ඔයාලට lowest membership එක නෙමෙයි second එකේ ඉඳලා උඩ memberships වලට සම්බන්ධ විය හැකි බවත් මතක තියාගන්න link එක දෙනවා YouTube video description box එකේ Patreon කියලා ඒ Patreon link එකකින් ඇවිත් සම්බන්ධ වෙන්න පුළුවන් අද මාසේ පළමු දිනේ නිසා ඔයාලට සම්බන්ධ වෙනවා නම් හොඳ දවසක් එතකොට ඔයාලට ඔයාගේ payments මාසෙන් මාසේ යන්න පහසුයි ඒ නැතා කියලා ප්‍රශ්නයක් නැහැ ඕනම දිනයක සම්බන්ධ වුණාම එතන ඉඳලා මාසෙකින් තමයි ඔයාගේ payments නැතාව charge වෙන්නේ නිසා ඒ මගදී සම්බන්ධ වුණා කියලා මුළු මාසෙටම භාගයකට මුළු මාසෙම charge වෙන්නේ නැහැ හැම වෙලාවෙම දින 30 30න් පස්සේ තමයි charge වෙන්නේ ඒක ගොඩක් ඔය අහපු අයට උත්තරයක් විදිහට මම ඒ ටික කිව්වේ September outlook එක ගැන ගොඩක් දෙනා කතා කරනවා. ඉතින් මේ outlook එක change වෙන නම් crypto වල අපි අර කතා කරපු වර table එකක් බලපුවොත් monthly performance වල picture එක වෙනස් වෙන නම් US regulations වල changes සිදු විය යුතුයි. ඉදිරියේ මම පෙන්වන news එකකට relevant. ඊළඟට US regulations වගේම ඊට පස්සේ institutional buying Bitcoin spot ETF application වල approvals මේ වගේ කාරණා සිද්ධ විය යුතුයි. එහෙම වුණොත් මේ outlook එක වෙනස් වෙන්නේ නැත්නම් September ට්‍රෙඩිෂනල් නෙගටිව් මන්ත් එකක් විදිහට අවසන් වෙයි කියන එක තමයි මෙතනත් කියන්නේ මමත් ඒ විදිහටම එක්ස්පෙක්ට් කරනවා මේ නිවුස් එක ගන්න ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් OKX OKX plans to enter India higher local staff කියලා අලුත් කියන්නේ ඉන්දියාවට අලුත් එක්ස්චේන්ජ් එකක් ඔන්න ඉන්දියාවේ වැඩ පටන් ගන්න යනවා වගේම ලෝකල් ස්ටාෆ් එක රික්‍රූට් කරන්න යන බවත් සඳහන් වෙනවා SEC එකෙන් තොරතුරක් ආවා බ්‍රහස්පතින්ද ඊ දවස wisdom tree application එකත් postpone කළ බව. එතකොට මේ වෙනකොට SEC එක postpone කරලා තිනවා ETF applications BlackRock postpone, Invesco postpone, Vanek, Bitwise සහ Valkyrie මේ සියල්ලම postpone කරලා තිනවා. SEC එක අදහස තව දින 45ක්වත් අපි ගත යුතුයි මේ වගේ තීන්දුව తీරන ගන්න කලින්. කල් ගන්න ඕන මේක අධ්‍යයනය කරන්න කියලා. තව දින 45ක් එතකොට ඊයේ ඉඳලා දින 45ක් කියන්නේ සාමාන්‍යයෙන් approximately බැලුවොත් mid October. එතකොට මාකට් එකේ sentiment change එකක් ගැන අපි මෙතන කතා කරා. එතකොට September outlook එක ගොඩක් දුරට නොවෙනස්ව තියෙන ඉඩ තියෙනවා. මොකද මෙවැනි තීරණ ආපහු වෙනසක් වෙනවා නම් October මැද්ද තමයි මේ දින 45 පිරෙන්නේ. ඒතර ඔය දින 44 වෙනි දවසේ වගේ තමයි මේකේ තීන්දුවක් වෙනවා නම් එන්නේ. මේ කතාවද මාධ්‍ය හැම එකක්ම කතා කරනවා SEC differs ruling on BlackRock fidelity Bitcoin ETFs කියන එක මේ සම්බන්ධයෙන් ගොඩක් දෙනා එක්ස්පෙක්ට් කරා නමුත් දැන් මිඩ් ඔක්තෝබර් වෙනකන් වෙන්නේ නැහැ කිව්ව කතාව තමයි තියෙන්නේ ඊළඟට අපි එනවා නම් මේ Bloomberg analyst කෙනෙක් Mike McLoan කිව්වා Bitcoin I expect Bitcoin to go down to 8000 කියලා දැන් Mike McLoan ඒ කතාව වෙනස් කරගෙන තිනවා Bloomberg senior analyst Mike McLoan said in his statement that the new bottom point for Bitcoin could be 30,000. Kela 8,000 vetti kela anavaki kiyapu ekkena. Then kiyana 30,000 godak kelawata bottom ekak wenna chance ekak thiyena kela. Habai Mike McLoan kena kathawa thamai I am hacking Bitcoin 30,000 udata den awoth thing අපහුව එතනින් පහළට වැටෙන්න තියෙන chance එක ගොඩක් අඩු බව. ඉතින් මේ අයගේ ස්ථාවර වෙනස් වීමත් ලොකු ජයග්‍රහණයක් Bitcoin වලට. එතනින් එමු Chainlink සම්බන්ධ තොරතුරු කතා කරන්න. Chainlink Swift එක Swift ආදන්නව අර payment protocol එක cross border Russia වල මේ Swift එක තහනම් කරා යුද්ධෙත් එක්කම Ukraine මේක cross border රටින් රටට payment එක messaging system එක එතකොට මේගොල්ලෝ එක්ස්පෙරිමෙන්ට් එකක් කරා චේන් ලින්ක් එක මේ ඉන්ටර් ඔපරබිලිටි එක සම්බන්ධයෙන් කියන්නේ ට්‍රෙඩිෂනල් බැංක් සහ බ්ලොක් චේන් අතර ගනුදෙනු පහසුවෙන් කරන්න පුළුවන්ද බැරිද කරනවා නම් කොහොමද වගේ එක්ස්පෙරිමෙන්ට් එකක් ඒක සාර්ථකව අවසන් වුණ බව Swift කියනවා. ඉතින් මේක වැදගත් ඒ කියන්නේ ක්‍රිප්ටෝ සහ ට්‍රෙඩිෂනල් ෆියට් කරන්සි අතර ඔන් ඔෆ් රෑම්ප් සිස්ටම් එකක් නැත්තම් මුදල් හුවමාරු කරන ක්‍රමයක්
ස්විෆ්ට් වගේ කෙනෙක් කම්පනික කායතනය කත්තල බල්ල සාප්තුක අවසන් වෙච්ච එක ඒක වැදගත් මේන කොටත් ක්‍රිප්ටෝල තියෙන ලොකු ප්‍රශ්නත්තවා මේ ට්‍රඩිෂනල් ෆියට් කරන්සි ක්‍රිප්ටෝ වලට ගේන එක සම්බන්ධය ඇමරිකාවේ ඔන් රැම්ප් සර්විසස් මේන කොට තහනම් කරලා තිනවා ගොඩක් ඒවා ඉතින් බයිනන්ස් එකට ඉෂුව එක තියෙනවා වෙනත් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් වල මේ ප්‍රශ්න තියෙනවා වෙනත් රටවල ඒ ෆියට් ඔන් රැම්ප් සර්විසස් අයින් කරමින් යනවා ඉතින් ඒ අතරින් මේ වගේ එකක් ඩෙවලොප් වෙන එක ලොකු දෙයක් චේන්ලින්ක් ගැන කතා කරන නිසා චාට් එක වලුම් මේ එක ස්විංග් ට්‍රේඩ් චාට් එක මම පේට්‍රියන් එකේ ෂෙයා කරපු මේ ට්‍රේඩ් එක මම ගත්තේ නැහැ නමුත් මේ වගේ හොඳ චාට් එකක් දැක්කම මම ඒකත් ෂෙයා කරනවා කැමති කෙනෙකුට තවත් මේ ගැන තොරතුරු හොයලා බලලා චාට් එක ඇනලයිස් කරලා ඉන්ට්‍රෙස්ටිං එන්ට්‍රි එකක් තියෙනවා නම් ගන්න පුළුවන් ඉතින් ඒක මම ෂෙයා කරපු ට්‍රේඩ් එක 1 to 1.5 ඔල්මෝස්ට් රීච් කරලා පොඩ්ඩක් ස්ලයිට්ලි ඩ්‍රොප් වෙලා නැවතත් ට්‍රෙන්ඩින් අප්වර්ඩ්ස් 1 to 1.4 රීච් කරා දැන් ආමත් පොඩ්ඩක් ඩ්‍රොප් වෙලා තියෙනවා නැවත ට්‍රෙන්ඩින් අප්වර්ඩ්ස් ඉතින් මේ වගේ අපි චාර්ට් දැක්කොත් මම ගත්තනෝ ගත්තා ඒවා ට්‍රේඩ් ෂෙයා කරනවා ගන්නවා නම් ගන්න එන්ට්‍රි එක්සිට් ස්ටොප් සියල්ල සහ ගන්න කෙනෙකුට කැමති නම් එන්ට්‍රි ස්ටොප් එක්සිට් සියල්ල ඇතුව චාට් එක ෂෙයා කරනවා එවැනි චාට් ඇත්තම මේ චේන්ලින්ක් එතකොට මට කියන වුණා තිබි චේන්ලින්ක් ප්‍රයිස් එක වෙනකොට 5-7 ඔල්මෝස්ට් ඩොලර් $6 රීච් කරලා තිනවා මේවර බොටම් එක 5-7.70 වටනවා මේ ලෝකල් බොටම් එක ඊට කලින් ඊට වඩා දෙවන්ත වැටීමක් මෙතන ඩොලර් 5-7.50 දක්වා වැටලා 60 දක්වා වැටලා තමයි දැන් රිකවර් වෙමින් යන්නේ චේන්ලින්ක් දැනටත් අප ට්‍රෙන්ඩින් ඕකට ගොඩක්ම හේතුව මේ නිවුස් එකත් හේතු වුණා විය හැකි එන්න අනිත් විදිහට තොරතුරු ටික බලමු